ආයුබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සිත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත මෙරට කොවිඩ් ආසාදිතයින් ලක්ෂ්‍ය ඉක්මවයි නිරෝධායන නීති කඩකළ පුද්ගලයන් 19 දෙනෙකු අත්අඩංගුවට අත්අඩංගුවටගත් වැඩිම පිරිස කිරිබත් ගොඩින් සහ පිළියන්දලින් බාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් බාස්කු කොමිසමට කැඳවන් නැත්තේ ඇයි වජිර ප්‍රශ්න කරයි වරාය නගර ව්‍යාපෘතියෙන් එක් බිම් අඟලක්වත් විදේශිකීන්ට පවරා දෙන්නේ නැහැ තිස්ස කුට්ටි කියයි ඉබ්බා ගමුව නිවසක පිපිරීමක් දෙදෙනෙකුට බරපතල තුවාල ලොව පුරා කොරෝනා එන්නත් කරණය බිලියන ඉක්මවයි ප්‍රථමයෙන් දේශීය පුවත් ඊ දින හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 880 දෙනා සමගින් මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ්‍ය සීමාව ඉක්මවා ගියා. එමෙන්ම අද දින තවත් කොවිඩ් මරණ 4ක් ද වාර්තා වුණා. මේ අතර නිරෝධායන නීති කඩකිරීමේ චෝදනාව මත ඊ දින පුද්ගලයන් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. गत वु पै विसिहतर तुलदी मेरठीन कोविड आसादितेन 880 दिनकु हमु विमत समग मेरठीन हमु वु समस्त कोविड रोगीन गणन ये दिन लक्ष्य सीमाव इक्मवा गिया एमेन्म अद दिन तवत कोविड मरण हतरक पिलिबंद तोरतुरु वार्ता वु अतर मियगिय पुद्गलीन्गेन देदेनकु विदेशीय पुद्गलीन बवाय राज्य प्रवृत्ति डिपार्टमेंटु प्रकाश कले ए अनुव कोविड हेतुवेन मेरठदी मियगिय समस्त रोगीन गणन देक्विन्ने 642 क लेसाय मे अतर निरोधायन नीति कडकल 19 दिनकु अत्तडंगुवट गिनेति बव पोलिस මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. මේ වන විට නැවත වරා කොවිඩ් අවදානම ඇතිවීමින් පවතිනවා. ඒ වගේම පොකුරු අනුපොකුරු නිර්මාණය වීමින් පවතිනවා. යම් ප්‍රදේශ හුදෙකලා කිරීමට සිදු වී තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම පොලිසියට සිදු වී තිබෙනවා නැවත වතාවක් සෞඛ්‍ය නීති රීති වලට අනුගත කරවීමට මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට. ඊයේ දිනේදී පමණක් මෙම මුහුණු ආවරණ නොපැළඳි දුරස්ථභාවයේ තබා නොගත් සෞඛ්‍ය රීතිවලට පටහැනිව කටයුතු කළ පුද්ගලයන් 19 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම ඔක්තෝබර් 30 දින අපි මේ නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේ එදා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයන් 3470ක් පමණ මෙම මුහුණු ආවරණ නොපැළඳීම සහ දුරස්ථභාවයේ තබා නොගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ අත්අඩංගුවටගත් 19 දෙනාගෙන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කිරිබත්ගොඩ සහ පිළියන්දල ප්‍රදේශවලින්. ඒ වගේම නිරෝධායන රීතීන් වලට පටහැනිව යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඔහුට නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආක්ෂා පනතේ ප්‍රතිපාදන මෙන්ම ලංකා දන්නී සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ ක්‍රියා කිරීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කය තුල කොවිඩ් අවදානම වැඩි විය හැකි බවට සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇති හේයින් අත්‍යවශ්‍ය කරුණකට හැර එහි සංචාරය කිරීමෙන් වළකින් නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙතර කොවිඩ් ආසාදිත රෝගීන් සඳහා වෙන් වූ හෝමාගම මৌলিক රෝහලේ දෙඩි සත්කාර ඒකකය ඇතුළු පවත්වාගෙන ගිය කොවිඩ් රෝගී වාට්ටු සියල්ල මෙවන විට රෝගීන්ගෙන් පිරියාම හේතුවෙන් තවත් වාට්ටු දෙකක් අද සිට රෝගීන් ඇතුළත් කර ගැනීම වෙනුවෙන් සකස් කර තිබෙනවා. මෙහිදී අපි දකින විශේෂ දේ තමයි මෙවර දෙඩි සත්කාරයකට ඇතුළු වෙන්නේ ගියර වගේ නෙවෙයි තරුණ රෝගීන් සහ විශාල වශයෙන් සංකූත රහිත රෝගීන්. මේ විශේෂත්වයක් මෙහිදී වැදගත්ම දේ ජනතාව දැනුවත් විය යුතුයි. අපි කතරම් වාට්ටු හෝ රෝහල් කොවිඩ් සඳහා වෙන් කරත් ජනතාව පරිස්සම් වෙන්නේ නැත්නම් මේ රෝගේ පැතිරීම වළක්වා ගන්න බෑ. ඒ වගේම කොවිඩ් සඳහා ඒකක වෙන් කරත් සායන සාමාන්‍ය පරිදි සාමාන්‍ය රෝගීන් සඳහා පවත්වාගෙන යනවා. ඔවුන් ඉතාම ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තමයි සායන පවත්වන්නේ. ඔවුන් කොවිඩ් රෝගීන් වෙන් කර ඇති වාට්ටු වලින් සම්පූර්ණයෙන්ම වෙන් කරලා තියෙන නිසා ජනතාවට කිසිම භයවීමකින් තොරව අපේ සාමාන්‍ය मेलिसा මෙතර සෞඛ්‍ය අංශ විසින් මුඛාවරණ පළඳින ලෙසට ලබා දී ඇති උපදෙස් වලට පටහැනිව හැටන් නගරයේ ඇතැම් ව්‍යාපාරිකයින් සහ පාරිභෝගිකයින් මුඛාවරණ නොපැළඳ සහ පැළඳ ඇති මුඛ ආවරණ නිසි ලෙස නොපැළඳ නගරයේ ගමන් කරන අයරු අප කැමරාවේ මෙලෙස සටහන් වුණා. මාස්ක් එක දාගන්න හදිය. අංකල් මාස්ක් එක උඩට දාගන්න කටු නෙමේ. මාස්ක්. අයියා. ඔය මාස්ක් එක.
මේ අතර වෙසක් සමයේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරමින් අනිටු ඵල විපාක විඳින්නට සිදුවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. දැනට රටේ පවතින තත්ත්වය අනුව ඉතාමත්ම පැහැදිලි තැනින් තැන අනුකපුරු රාශියක් වර්ධනය වෙමින් තියෙනවා. මේ තත්ත්වය හැමවෙ එළඹෙන වෙසක් පොහොයට විශේෂයෙන්ම අපි බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා දන්සල් සංවිධානය කිරීම, ඒ වගේම අනවශ්‍ය මහජන ඒකරාශී වීම සංවිධානය කිරීම, ඒ වගේම තොරන් නැතුළු මහජනතාව එකිය හැකි ස්ථාන සංවිධානය කිරීම නොකරන විදිහට දැනට රට තුල බලපවත්නා නිරෝධායන නීති අනුවත් එවැනි මහජන ඒකරාශී වීම සංවිධානය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් විශේෂයෙන් ආගමික උත්සව කිසිවක් සංවිධානය කරන්න බෑ ආගමික ස්ථානවල වන්දනාමාන කිරීම පමණයි කළ හැක්කේ ඒ වගේම අපි දැක්කා විශේෂයෙන්ම අටමස්ථානාධිපති ගරු ස්වාමීන් වහන්සේ විසින් කුරු මැද පළාත තුල සංචරණය කිරීම නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ඒ වගේම අනෙකුත් ප්‍රදේශවල ආගමික නායකින් එවැනි ඉල්ලීම් සහ පාලන අධිකාරී එවැනි ඉල්ලීම් රාශියක් කරලා තියෙනවා ඒ නිසා වෙසක් උත්සව වෙනුවෙන් කිසිදු අනවශ්‍ය මහජන ඒකරාශී වීම දේවල් සංවිධානය නොකර ඉන්න කියලා කාරණිකව ඉල්ලනවා මේ අතර ලොව පුරා කොවිඩ් එන්නත ලබා දුන් සංඛ්‍යාව බිලියනය ඉක්මවා තිබෙනවා මෙවන විට ඉන්දියාවේ පැතිර යන කොවිඩ් සුනාමි තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ කොරෝනා එන්නත්කරණය වෙනුවෙන් පෞද්ගලික රෝහල් වලටත් කොරෝනා එන්නත ලබා දීමට අවසර ලබා දී තිබෙනවා ඒ අනුව සීරම් ආයතනයේ කොවිෂීල්ඩ් එන්නත ඉන්දිය ප්‍රාන්ත වෙත ඉන්දිය රුපියල් 400කට ලබා දෙන අතර එය පෞද්ගලික රෝහල් වලට ලබා දෙන්නේ ඉන්දිය රුපියල් 600කටයි ලබන පළවන දා සිට ඉන්දියාවේ කොරෝනා එන්නත්කරණේ නව අධිර ආරම්භ වන අතර එෙහිදී 18 ඉක්ම වූ තරුණයින්ටද එන්නත ලබා දීමට කටයුතු කරන බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ ඉබ්බාගම ප්‍රදේශයේ නිවසක සිදු වූ පිපිරීමකින් තරුණීන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. යකඩ බටයකට වෙඩි බෙහෙත් දමා එය ග්ලයින්ඩරයකින් කැපීමට උත්සාහ කිරීමේදී ඊයේ රාත්‍රියේ මෙම පිපිරීම සිදුව තිබෙනවා. ඉබ්බාගම ප්‍රදේශයේ සිදු වූ මෙම පිපිරීමෙන් තරුණීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර මොවුන් දෙදෙනා මල් වෙඩිලක් සකස් කිරීමට උත්සාහ කිරීමේදී මෙම පිපිරීම සිදුව ඇත්තේ. මෙලෙස තුවාල ලබා ඇත්තේ 22 හැවිරිදි සහ 27 හැවිරිදි තරුණීන් දෙදෙනෙකු වන අතර ඔවුන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඔවුන්ගෙන් එක් අයෙකු බරපතල පිලිසුම් තුවාල ලබා ඇති අතර අනෙක් තරුණයාගේ එක් අතකට බරපතල තුවාල සිදුව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ඊ රාත්‍රියේම පොලිස් විශේෂකාර බලකාය සහ බෝම්බ නිෂ්ක්‍රියංශය පැමිණ පරීක්ෂණ සිදු කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිසිය විමර්ශන සිදු කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ ඔහුගේ සහෝදරයා අත්තනංගුඩ ගැනීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් අද දින නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊයේ දින අලුයම පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ රියාජ් බදියුදීන් යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තනංගුවට ගනු ලැබුවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශය අද දින නිවේදනයක් නිකුත් කරමින් මොවුන් අත්තනංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ටාසය මගින් 2019 අප්‍රේල් 21 දින පාස්කු ප්‍රහාරයට අදාළව කළ විමර්ශනයකට පසුව බව ප්‍රකාශ කරනවා. එෙහිදී එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ ඒ අනුව එම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ස්වයං ඝාතකයන් සමග සම්බන්ධතාවයක් පවතිනවා. තුමින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලට අවශ්‍ය මුදල් උපයා ගැනීමට ආධාර අනුබල දුන් බවට කරුණු අනාවරණය වී ඇති බවයි. පාස්කු ප්‍රහාරයේ සිද්ධීන් 8කට සම්බන්ධ උද්ෘත ගොනු 8ක් දැනටමත් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණද පොලිසිය විසින් දිගින් දිගටම කරන විමර්ශන කටයුතු වල ප්‍රතිඵලයක් ලෙස සනාථ වූ පසු මෙසේ වරින් වර අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගනු ලබන බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශය මෙම නිවේදනයෙන් පෙන්වා දෙනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහමුලකරු පාස්කු කොමිසම හමුවට නොගෙනෙන්නේ ඇයිදයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රශ්න කර සිටිනවා. ඒ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍යනික අදහස් පළ කරමින් පාසු කොමිෂන් සභා වාර්තාව මම කියවලා තියෙනවා. ඒ කියවපු නිසා මට කියන්න පුළුවන් ප්‍රධාන කාරණයක් තියෙනවා. රජ එකපාරට මහමොලකරුවෙක් නම් කරා. ඒ මහමොලකරුගේ නම අර නිර්දේශවල සාමාන්‍ය නමක් හැටියට තියෙනවා. ඒ මහමොලකරුවෙක් නම් ඔහු අවම වශයෙන් කැඳවන්න එපායි කොමිෂන් සභාව. දැන් සියලු දෙනා කැඳවපු කොමිෂන් සභාවට මහමොලකරුවයි කැඳවන්නේ නැත්තේ කොමිෂන් සභාවට. මේ මහමොලකරුව අත්අඩංගුවට ගත්තේ සිදුවීම වෙච්ච දවසේම රාත්‍රියේ. අපේ පාලන කාලේ අත්අඩංගුවට ගත්තා. ඔහු අත්අඩංගුවේ ඉන්නවා. ඒකෝටි ඔහු එකපාරට නම් කරා මහමොලකරු කියලා. මට තේරෙන්නේ නැහැ.
මුස්ලිම් අමාත්‍යවරු කැබිනට් මණ්ඩලයේ සහ නියෝජ්‍ය අමාත්‍යවරු ඔක්කොම ගත්තාම 13 දෙනෙක් හිටියා. මුස්ලිම් ජනතාවට ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඒතකොට මුස්ලිම් ජනතාවට ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයක් නොතිබුණා නම් එහෙනම් ඒක ජාත්‍යන්තර ප්‍රශ්නයක්. එහෙනම් ඒ ජාත්‍යන්තර සම්බන්ධතා සෙවීමේ කටයුත්ත මොකෝ මේ තොරතුරු දෙන්නේ රෝහ සංවිධානයේ ඔත්තුකරුවන් විසින්. එතකොට මේ ගැන සොයා බලන්න ලෝකේ බල සම්පන්න රහසොත්තු සංවිධානය භාවිත කරන්න තිබුණා. මේ වෙනකම් මට තේරෙන්නේ නැහැ ඇයි මේ පැත්තට අවධානය යොමු නොකරන්නේ කියලා. වරාය නගර ව්‍යාපෘතිය හරහා කිසිදු බිම් අඟලක්වත් විදේශීය රටවලට පාවා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ වැලිවන ප්‍රදේශයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. මේ රටේ ජනතාව විසින් එල්ල කරන චෝදනාවක් තමයි මේ රට විනාශ කරේ දේශපාලඥයා කියලා. මේ රට විනාශ කරේ දේශපාලඥයා නෙවෙයි අබුද්ධියකින් දේශපාලඥයෝ තමයි මේ රට විනාශ කරේ. සිංගප්පූරුවට ගියපු අය සිංගප්පූරුවේ රූපරාමු දැකපු අය, මැලේසියාවට ගියපු අය මැලේසියාවේ රූපරාමු දැකපු අය, ජපානයට ඒ වගේම යුරෝප රටවල් වලට ගියපු අය රූපරාමු දැකපු අය මේ වරාය නගරේ වැනි සංවර්ධිත නගරයන් හරහා ලෝකයේ ඒ රටවල් දියුණු වෙච්ච විදිය දැකලා තියෙනවා. අපි සියසින් දැකලා තියෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕන ගෝඨාභය ජනාධිපතිතුමාගේ එකම ඉලක්කය මේ දුප්පත්කම තිකරන්න මහින්ද මහත්තයගේ එකම ඉලක්කය දුප්පත්කම නැති කරන්න මේ රට දුප්පත්කමින් බේර ගන්න හැරවුම් ලක්ෂ්‍ය බවට පත් වෙලා තියෙන වරාය නගර ව්‍යාපෘතිය එක බින් අඟලක් විදේශිකයන්ට පාවා දෙන්නේ නැහැ පවරා දෙන්නේ නැහැ මේ පනත හරස් සියල්ලම ඉතා පැහැදිලිව කියලා තියෙනවා භූමියේ අයිතිය ලංකාව සතුව තියාගෙන භූමියේ අයිතිය ශ්‍රී ලාංකිකයා සතුව තියාගෙන ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය සංවර්ධන සඳහා විදේශීය ආයෝජකීන් ගෙන්නවලා සමාගමක් කරා ඒ ආයෝජකීන්ට ව්‍යාපාරකට කරගන්න අවස්ථාව ලබා දෙන ගමන් ඒකේ ලාභයෙන් කොටසක් ඒ විදේශ රටවල් වල සමාගම් වලට යන අතරේ යම් කොටසක් ලංකාවට ලැබෙන්නත් අභ්‍යන්තරයේ රුපියල් වලින් ගනුදෙනු කරෝතින් නැවත අපේ රටට එන්නේ රුපියල් අපිට ඕන තරම් රුපියල් තියෙනවා අපිට ඩොලර් ඕන ඒ නිසා තමයි වරාය නගරයේ ඇතුළත ඩොලර් වලින් ගනුදෙනු කරන්න කියලා තියෙන්නේ ඒක රටට හොඳ දෙයක් අලි මිනිස් ගැටුම කියන්නේ දැනට වසර ගණනාවක සිට පවතින නමුත් තවමත් නිසි විසඳුමක් නොමැති ප්‍රශ්නයක් මෙම ගැටලුවට මුහුණ පා සිටින තවත් පිරිසක් පිළිබඳව පොළොන්නරුව ප්‍රදේශයෙන් වාර්තා වුණා මේ ඒ පිළිබඳවයි ඇලහර ගොවි ජනපද ව්‍යාපාරයේ පිහිටි දියබෙදුම ඇලි කිඹුලාවල ප්‍රදේශයයි මෙම ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය බවට පත්ව ඇත්තේ කුඹුරු වගාවයි නමුත් මේ වන විට ඔවුන්ට සිය ජීවනෝපාය සරි කරගෙන යාමට නොහැකි වී ඇති තත්වයකට පත්ව ඇත්තේ කලක සිටන් බලපා ඇති වන අලි තර්ජන හේතුවෙන් මෙම ගම්මානයේ ගොවි පවුල් 400කට අයත් අක්කර 1000කට ආසන්න කුඹුරු බිම් ප්‍රමාණයක් යලමහා දෙකන්නේම වගා කිරීම සිදු කළද වන අලින් ගම්වැද එම වගාවන්ට හානි සිදු කිරීම හේතුවෙන් එම වගාවන් මගින් නිසි ප්‍රයෝජන හෝ ගත නොහැකි තත්වයකට පත්ව තිබෙනවා අපිට මේ අපේ දරුවන්ට ගන්නත් නෑ අපිට ගන්නත් නෑ අලි දැන් ඇවිල්ලා හතර පහ දෙනා මරලා තියෙනවා චෝදනා කරන්නේ අද දවස් 12ක් වෙනවා මේ ගොයිබට මේ හැමදාම ඉතින් මේ පාගන ඉවරයක් නැහැ නේද ඉතින් මේකට කිසිම විසඳුමක් නැහැ මේ රජෙන් වනජීවිකෙන් කරන්නේත් නැහැ මොකොත් වනජීවිකර කියන් කියපුවම අලිවැට තියනවා කියන අලිවැට මොනවද තියෙන්නේ අලිවැට හොඳට ඉදිවන ඉතින් මේ මේකට අපිට මොකක් හරි විසඳුමක් දෙන්න කියලා තමයි අපි රජෙන් කියන්නේ ඔව් දැන් අපි අලියෙක් මැරලා ඉන්නවා කිව්වනම් අද අපි අරන් හිර කරයි නමුත් දේශපාලනඥ කිසිම දෙයක් මේවා ගැන බලන්නෙත් නැහැ කිසිම දෙයක් නැහැ මේක දේශපාලනඥ දැනගන්න ඕනේ මේ අවස්ථා ගණනාවකදී මෙම ගැටලුවට විසඳුම් ලබා දෙන මෙන් වනජීවි දෙපාර්තමේන්තුවෙන් සහ නිසි බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේද තවම ඊට නිසි විසඳුමක් ලබා දීමට කිසිවෙකුත් සමත් වී නැහැ. ඇලකිඹුලාවල ගොවි ජනපදයේ ජනතාව නිසි බලධාරීන්ගෙන් සහ දේශපාලන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙසයි. අපි මේ ගොවිතැන් කරන්නේ ඇත්තටම දුක් විඳලා අපේ ඇත්තේ සල්ලි තිබුණා නෙමෙයි මේවා අපි කරන්නේ අපි අත කරන බඩු කස් කරලා තමයි අපි මේ
භවිතයන් කරන්නේ. දැන් මේක වෙලා තියෙන වප්පතේ ඉඳන් අපි රකින්න ගත්තහම අපේ දරුවන්ගේ අධ්‍යාපනය එහෙන් අඩපණ වෙනවා. මේ අතර මහියංගනේ හා මිනිපේ ගොවි ජනපදයේ පවතින උග්‍ර වනාලි තර්ජනය සඳහා ස්ථීර විසඳුම් ඉල්ලා පැවැත්වෙන වල්සපුගල උපවාසයට සමගාමීව මහියංගනේ නගර මැදියේ පැවැත්වෙන අඛණ්ඩ සත්‍යග්‍රහයට මේ වන විට දින 42ක් ගතව ඇතත් ඊට ප්‍රතිචාර දක්වීමට තවමත් බලධාරීන් කටයුතු කර නැහැ. එමෙන්ම මීට සහාය පළ කරමින් කලාකරුවන් රසක්ද සත්‍යග්‍රහයට සම්බන්ධ වී සිටිනවා. ගෘහ නිර්මාණ අලංකරණය සම්බන්ධයෙන් වූ ප්‍රදර්ශනයක් බත්තරමුල්ල හාය ගැලරි ප්‍රතිශ්‍රේදී ඊයේ ආරම්භ වුණා. ශ්‍රී ලංකාවේ විහාරස්ථානවල සිතුවම්හි ආවාසය ගෘහ නිර්මාණ අලංකරණය සඳහා යොදාගනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් ජනතාවට ලබා දීම සඳහා වූ ප්‍රදර්ශනයක් බතරමුල්ල හායා ගැලරි ආයතන පරිශ්‍රයේදී සංවිධානය කර තිබෙනවා. ඒ ප්‍රවීණ නිර්මාණ ශිල්පී සේනකද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මම බතරමුල හායා ගැලරි එකත් එක්ක අහුවෙලා ඉදිරිපත් කරන ප්‍රදර්ශනයක්. මේක ශ්‍රී ලංකාවේ මේ පන්සල් චිත්‍ර ආභාෂය ලැබලා ඒවා කොපි කරලා ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයට මේක ඇතුල් කරලා ගෘහ අලංකාර කිරීමේ මේ පන්සල් චිත්‍රද පාවිච්චි කරන්න පුළුවන් හැටි කියලා තමයි මේ එක්සිබිෂන් එකෙන් අපි පෙන්වන්නේ. නිර්මාණ ශිල්පී ධම්මික බණ්ඩාර මහතාගේ නිර්මාණ දායකත්වය මත මෙම ප්‍රදර්ශනයේ පැවැත්වෙන අතර සිය ආයතන පරිශ්‍රය මේ සඳහා ලබා දෙමින් අනුග්‍රාහක දායකත්වය සපයනු ලබන්නේ බතරමුල්ල හායා ගැලරි ආයතනයයි. ඒ අනුව මෙම ප්‍රදර්ශනය අප්‍රේල් 24 එනම් ඊයේ සිට මැයි 24 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම නිර්මාණ දැක්මේ මේ ප්‍රදර්ශනයේ නිර්මාණකරුවා හැටියට කටයුතු කරන්නේ මම. මේකේ තේමා වෙලා තියෙන්නේ මෙහිදී මේ ප්‍රදර්ශ මාසක් පුරාවට මේ ප්‍රදර්ශනය පැවැත්වෙනවා. ඒ සඳහා ඔබට කාලය වෙන් කරන පැමිණ මේ නර්මන ලෙසම ආරාධනා කරනවා. දැන් රටවට අපවත් කීපයක් කෙටියෙන්. බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නෙලධාරීන් පිරිසක් විසින් තනමල් විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ කහකුරුලම් පැලස ප්‍රදේශයේ යේපස්වරුවේදී සිදු කළ හදිසි වැටලීමකදී ගංජා හේන් දෙකක් වටලා සැක්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ගංජාවල වටිනාකම රුපියල් කෝටියකට අධික බවයි පොලිස් විශේෂ කාර්ය බලකා නෙලධාරීන් ප්‍රකාශ කළේ. ඊ රාත්‍රියේ අක්මීමන පින්නදුව ප්‍රදේශයේදී සිදු වූ රියනතුරකින් අක්මීමන පොලිසියේ පාලන අංශයට සම්බන්ධ පොලිස් සැරෙන්වරයෙකු මියගොස් තිබෙනවා. ගාල්ලේ සිට කුරුඳුවත්ත දෙසට ධාවනය වූ වෑන් රථයක් සහ කුරුඳුවත්ත සිට ගාල්ල දෙසට ධාවනය වූ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව තිබෙන්නේ. යාපනය පේදුරුතුඩුව තික්කම් ප්‍රදේශයේදී යතුරුපැදියක් අනතුරට පත් කර පලාගොස් සැඟව සිටි ටිපර රථ රියදුරුකු යාපනය පේදුරුතුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. එම පොහොසත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.sethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.